හොඳයි එමන ඇතර මංචන මං මේ ජීවිතය ගොඩක් මේ සතුරුණ අවස්ථාව වෙන්න හැකි. මොකට මේ ධර්ම දේශනා කරන්නන් පටන් අරගෙන මේ අදයිය නෙමේ සෑහෙන කාලයක් තිස්සේ. නමුත් මේ ධර්ම දේශනා සේරම තිබුණ ඔක්කොම කොළඹින් එහාට මේ පැත්තට තිබුණේ නැහැ. අපි මේ යණයන ගමන් කතා බහ කරන සාකච්ඡා කරන දේවල් ගෙදර ආපුවාම මම හිතන්නේ අපේ කෝට්ටනේ ඇන්දට ඇත්තටම මේක කනට වැටුණා කියලා. මම හිතන්නේ මේ සංවිධානය කටයුතු මේ සේරම අපේ ගාමිණී බොහොම ඉහලින් කරන්න හිතේ ජාහින මොකද ගාමිණී යනවා අපිත් එක්ක කැලණියට. නමුත් මම හිතන්නේ ගාමිණීට වැඩි අපේ කෝට්ටනේ ඇන්ද ඉක්මන් වුණා කියලා. ඇත්තටම එතුමිය බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් වත් මේ අහගෙන ඉඳලා මම කොහොම හරි ධර්ම සාකච්ඡාවකට ධර්ම දේශනාවකට ආරාධනා කරන්න ඕනයි කියලා හිතලා කල්පනා කරලා බලලා මට මාස දෙකකටත් එහා ඉඳලම හැමදාම ආපුවහම මතක් කරනවා කොහොම හරි මේ පොසොන් පොයට එන්නම කියලා. මම අද ඔක්කොම වැඩ ඊයේ ඉඳලාම අතලමකින් අතල කරලා මේකට පළවෙනි දන දීලා තමයි මම හිතන හැටියට මේ සූදානම් කරගත්තේ. ඉතින් අපි පළවෙනිින් අපේ කෝටි උපාසකම්මට ප්‍රාර්ථනා කරමු. නිකුත්තිලිමත් දීර්ඝාශය වේවා. සියලු යහපත් ප්‍රාර්ථනා තුන්පත් වේවා. සසරෙන් අති මිදීමට මේ කරන්නා වූ මහා උපින හේතු කොට වාසනා වේවා කියලා අපි පළවෙනිින් ප්‍රාර්ථනා කර සිටිමු. ඉතින් එහෙනම් සුලන්දාරාම පුරාණ විහාරස්ථාන අපේ නායක මායිපන් වහන්සේගෙන් පාද නමස්කාර පූර්වකව අපි අවසර ඉල්ලනවා මේ තුන් ධර්ම සාකච්ඡාව ධර්ම දේශනාව පවත්වාගෙන යන්න. ඉතින් මං හිතන්නේ මං අමුතු මතක් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඇත්තටම මම එන්න වේලාසන කලින් අපේ කැලණියේ වෙනම ඉන්න සංධායක මණ්ඩලයක් ඒගොල්ලෝ ඇවිල්ලා මේ සේරම කටයුතු කරනවා. අද මේ හරි මෙහෙ දන්නවා ගාමිණී ඉන්නවා මේ ටික ඔක්කොම කරනවා. ඒ නිසා ඒගොල්ලෝ පැමිණෙන ගොඩක් ප්‍රමාද වෙනවා. තාමත් කට්ටිය මං හිතන්නේ මග එනවා. ගොඩක් කට්ටිය හොයාගන්න බෑ. මොකද අපි කපාටම මේක මේ එක පාටම කරපු වෙලක් මේ වේලාසන මතක් කිරීමක් කරේ නැහැ. ඒ නිසා නැතම් බොහෝ පිරිසක් අපේ විශාල පිරිසක් වාහන වලින් එන මේ පැත්තට කටයුතු කරනවා. මම තාමත් මගේ එනවා කියලා. ඉතින් ඒ නිසා අපි ඒ කට්ටියත් අපිට අපිට කාල වේලා බොහෝ තියෙනවා. ඉතින් කාල වේලා බොහෝ තියෙන හන්දා මම සූදානම් ධර්ම සාකච්ඡාවට ධර්ම දේශනාවට. ඉතින් මම සූදානම් වෙන්න කලින් අපට ධර්මයට ආරාධනා කරපු අපේ කෝට් නැන්දත් ඒ වගේම අපේ ධම් සභා මණ්ඩපයේ සිනානත් සමහරක් ගාඩ ඔයත් මොන හරි මේ වෙලාවට හිතාගෙන ඉන්න පුළුවන් අපි මේ වගේ මාතෘකාවක් එහෙම නැත්නම් මේ වගේ ප්‍රශ්නයක් ගැටලුවක් යටතේ ධර්ම සාකච්ඡාව ධර්ම දේශනාව පවත්වන්න ඕන කියලා. එහෙම හිතාගෙන ඉන්නවා නම් ඕගොල්ලෝ මොන හරි ඒ බණ නැත්නම් ඒවට සම්බන්ධව මාතෘකාවක් හරි මොකක් හරි මම කැමති ඒ මාතෘකාව හරි ප්‍රශ්නයන් ඔබගෙන් අහගෙන ධර්මයේ දේශනා කරන්න. එහෙමත් නැත්නම් මම කැමති ඉස්සෙල්ලාම ඔබට මේ අපි කොහොමද නිවන් මාර්ගට යොමු වෙන ආකාරය විග්‍රහ කරලා දෙන්න. හැබැයි ඉතින් මම ඇත්තටම මේ නිවන් මාර්ග විග්‍රහ කරද්දී ඇත්තටම අපි ඔක්කොටම හෘදෙන ධර්මයක් තමයි දේශනා කරන්නට වෙන්නේ. නමුත් මම ඉතින් මම ඉගෙනගත්ත ධර්මයත් එක්ක මට බෑ මේක වෙනස් කරන්න. මම ඉතින් අපේ නායක පායන් වහන්සේ වගේ මොකිට වැඩි ගොඩක් කට්ටිය දන්න කට්ටිය ඉන්න පුළුවන්. ඒ නිසා මම ඔවුන්ට මේ ගෞරවයෙන් සමාව ඉල්ලන මොකද මේ ධර්මයේ කොටක් මනසට වදින්න තමයි මම මේ ලංකා වටේම දේශනා කරන්නේ. විශේෂයෙන් අපේ ත්‍රිවිධ හමුදාවටම ධර්ම දේශනා කරන්නේ මම. නමුත් කවුරුත් දන්නේ නැහැ. ඔකට මම අඳුනා ගන්න බැහැ. මුළු ත්‍රිවිධ හමුදාවටම ධර්ම දේශනා කරන්නේ මම. විටින් විට හැමතැනම සියලු භාවනා වැඩසටහන් ඔක්කොම මම තමයි සංවිධාන කටයුතු වල කරා මම තමයි සියලුම සහභාගී වෙන්නේ. මේ සියලුම දේවල් මම නොමිලේ තමයි පවත්වාගෙන යන්නේ. ඉතින් ඒකත් මම හිතන්නේ අපේ ජනතාවට අපේ ලංකාවාසී දහම් වෙච්ච ලොකු මහඟු අවස්ථාවක්. මොකද හරි ධර්මයක් දේශනා කරන්න කෙනෙක් ගෙන්න ගන්න බොහොම අමාරුයි. ඒ නිසා එහෙමනම් මම කැමැති ඔබගේ මාතෘකාවක් හරි ප්‍රශ්නයක් අහලා තියෙනවා නම් එහෙම නැත්නම් අපේ කෝට් නැන්දගෙන් අහමු කොහොමද මේ මම පටන් ගන්න ක්‍රමයට පටන් ගන්නද එහෙම නැත්නම් ඔය අත්ව ගාව මොකක් හරි මාතෘකාවක් ප්‍රශ්නයක් තියෙනවද ඒ යටතේ මේ ධර්ම සාකච්ඡාව පවත්වන්නද කොහොමද කියන එක මම කැමති මේ අවස්ථාවේ හොඳයි එහෙනම්
ඇත්තට මමත් කැමති එහෙම තමයි. මට අවශ්‍යයි මේ ඔයගොල්ලන්ව නිවන් මාර්ගයට ගන්නවා හා සමානව මේ ධර්මයේ යන්න තියෙන මුල පටන් ගන්න. මොකද මේ කිසිම මේ දෙයක මුලක් සහ අගක් ආරම්භයක් නැතුව යන ගමන. ඒක මම වෙනස් කරන් තමයි හැම දේශනාවකදීම මේ ඒ සඳහාම කටයුතු කරනවා. හොඳයි, එහෙමනම් මං මාතෘකාව හැටියටම අද උතුම් දවසක්. අද උතුම් දවස මං හැමෝටම සිහිපත් කිරීමක් අවශ්‍ය වෙන්නේ. මිහිඳු මහරහතුන් වහන්සේ ලංකාවට වැඩම කරලා රටේ රජුරුවන් මුණ ගැහිලා රට සම්පූර්ණම අර තිබිච්ච අගහදයෙන් මුදවලා ධර්ම මාර්ගයට ගත්ත වාසනාවන්ත පින්වන්ත දවසක්. එදා මිහිඳු මහරහතුන් වහන්සේ ලංකාවට වැඩියහම උන්වහන්සේගේ ධර්ම දේශනාවෙන් පසුව උන්වහන්සේට නමක් ලැබුණා අනුබුදු නාහිපාණන් වහන්සේ කියලා. එන අනුබුදු නාහිපාණන් වහන්සේගේ නම වැටුණු උන්වහන්සේ දේශනා කරපු ධර්මය අනුව. උන්වහන්සේ ලංකාවට ගෙනාවු ධර්මයේ මොකද්ද කියන එක තමයි අපිට වැදගත් වෙන්නේ. අනේ උන්වහන්සේ මේ ලංකාවට ගෙනාවු ධර්මය තමයි පන්සිල් හදන සමාජය ගොඩනගනවන කියන මාතෘකාව. හොඳයි, එහෙනම් අපි යන්නේ එතනින් ආරම්භ කරගෙන යනකොට ඔන්න අපි දැන් සූදානම්. දැන් ඕගොල්ලෝ මන් දන්නෝ එක් වට්ටාංග ශීලයක්, එහෙම නැත්නම් දස ශීලයක් තමයි සමාදන් වෙලා ඇති. ගොඩාක් අය අට්ටාංග ශීලයක් ඇති. සමහර ටිකක් පොය බර වැදගත් නිසා දස ශීල සමාදන් වෙන්නත් පුළුවන්. මොකද පැය 24 ඉන්න කට්ටියක් ඉන්නවා, පැය 12 ඉන්න කට්ටියක් ඉන්නවා. ඔතන මෙන්න මේ ආදිවාසීන් අපි කරනකොට මේ සිල් පිළිබඳව අපි මේ ආදිවාසීන් මේ පොයත් දවසකට මේ ඇවිල්ලා සිල් සමාදන් වෙලා සවස් භාගයේ ශිල්පාවරණ කරලා ගෙදර ගියාට කිසිම ඵලයකටම කිසිම ආනිසංශයක්වත් අපිට ලබා ගන්න බෑ. ලබා ගන්න බැරි මොකද්ද? අපි ඔක්කොම හුරු වෙලා තියෙන්නේ බණ ටික අහලා සාදුකාදල පින් අනුමෝදන් කරන්න විතරයි. ඉන් එහාට යමක් මේකේ අපට අවබෝධ කර දෙන්න කෙනෙක් නැහැ. හරියට ඒ අවබෝධය තමයි මම ඕගලන්ට මුලින්ම ගේන්න හදන්නේ. එහෙනම් අපි බannවා අපේ තථාගත මාමයන් බුජාන් වහන්සේ ජීවමානයි. ධර්මයේ ජීවමානයි, උන්වහන්සේ ජීවමානයි. මේ ජීවමාන තථාගත මාමයන් බුජාන් වහන්සේගේ ධර්මය අදත් යම්කිසි කෙනෙක් මේ හදවතට වද්දගනීද, හදවතට වද්දගෙන එහෙම නැත්නම් හදවත ක්‍රියාත්මක කරයිද අදත් රහත් වෙන්න පුළුවන්. අදත් මාර්ගඵල සෝහාන් අනාගාමී සකෘදාගාමී විනස්සවන මහත් වූ බුද්ධ ශ්‍රාමක පදවියක් ලැබීමේ හැකියාව අනිවාර්යෙන් තියෙනවා. නමුත් අපි ඒ සඳහා යොමු වෙලා නැහැ. යොමු වෙන්න අපට මාර්ගය පෙන්වන්න කෙනෙක් නැහැ දැන් හරියට. දැන් මේ ඉන්න කිසිම කෙනෙකු ධර්මයට නිවැරදි මඟ පෙන්වන්නේ නැහැ. එහෙනම් අපි ඉස්සෙල්ලාම හඳුනාගමු අපේ ශාස්ත්‍රයන් වහන්සේ. අපි කොහොමද ශාස්ත්‍රයන් වහන්සේ හඳුනාගන්නේ? අපි දන්නවා අපේ තථාගත මාමයන් බුජාන් වහන්සේව දැන් ඔයගොල්ලෝ සිල් ගන්නවට පස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා මේ ගාථාව තුන් වතාවක් කියලා තථාගත මාමයන් බුජාන් වහන්සේව පිළිගන්නවා. හැබැයි සමහර වෙලාවට මේ ගාථාව ඇයි අපි කිව්වේ කියලා සමහරක් වෙලාවට ඔයගොල්ලෝ එක්කෙනෙක්වත් නොදන්න වෙන්න පුළුවන්. ඇයි අපි නමෝ තස්ස කියලා අපේ බුජාන් වහන්සේ පිළිගත්ත කියලා කිව්වොත් මොකක් නිසාද උන්වහන්සේ පිළිගත්ත කියලා කිව්වොත් සමහරට උත්තරයක් නැති වෙන්න පුළුවන්. අපි බලමු තථාගත මාමයන් බුජාන් වහන්සේව හඳුනා ගන්න තියෙන ක්‍රමය. උන්වහන්සේ අපට දින මුද්‍රා කීපයක් යම්කිසි කෙනෙක් මාව හඳුනා ගන්න එනවා නම් අනිවාර්යයෙන් මේ පන්සිල් ප්‍රතිපදාව අනුගමනය කරන විදියට එන්න ගිය තමයි උන්වහන්සේගේ අර මේ ශ්‍රී හස්තය මෙහෙම වෙන් කළ තියෙන්නේ. අද වගේ පොය දවසක අපිට අටාංග ශීලයක් දහ ශීලයක් පෙන්ලා තියෙනවා. එතකොට තථාගත මාමයන් බුජාන් වහන්සේ පමණක් අපට මේ පෙන තියෙනවා. මේ ලෝකේ යම්කිසි පුද්ගලයෙකුට පිහිටක් උපකාරයක් ඉන්නම් තුන් දෙනා ඉන්නේ. ඒ කවුද? බුදුන්, දහම්, සඟුන්. ඔච්චරයි. මොන බලන්න කිසිම දෙවි කෙනෙක්වත් උන්වහන්සේ තව ඇඟිල්ලක් ඔසවන්න බැරි කම නෙවෙයි. පෙන්නල නැහැ. අපට පිහිට ඉන්නේ බුදුන්, දහම්, සඟුන් විතරයි කියලා උන්වහන්සේ පෙන්වුවා. එනම් පැහැදිලි එක. එනම් එන්න අපි එතනින් ආරම්භ කරා. එනම් අපි දැන් බල ආරම්භ කරලා අපි හිටමු. ඔන්න අපේ බුජාන් වහන්සේව අපි නමෝ තස්ස කියන ගාථාවෙන් උන්වහන්සේ අපි තුන් වතාවක් වන්දනාමාන කරනවා මේ ශීලයකට ඇතුල් වෙන කලින්. හේතුව මේ උතුම් ගාථා රත්නයෙන් උන්වහන්සේ වැඳුම් පිදුම් ලබා ගන්න සාර සංකීය අසංග ගානක් මේ සමස්ත ලෝක සත්‍යාව සසරෙන් එතර කිරීම පිණිස උන්වහන්සේ බුද්ධත්වයට ප්‍රාර්ථනා කරගනිමින් රහසින්වත් පව් කළේ නැහැ. ඒ ගුණය සම්පූර්ණ කළා. කොච්චරද? 20 අසංක කල්පලක්ෂයක් කිව්වොත් මගේ නිවැරදියි කියලා.
එනම් අපි එක ගුණයක් දැනගත්තා. ඇයි අපේ බුදුහාඳුරන්ට අපි නමෝ තස්ස කියන්නේ කියලා. අපි ගමු තව ගුණයක්. ගුණ පහක් ඇයි. ඔනහසේ 28 අංක කල්ප ලක්ෂයක්. දැන් ඔයගොල්ලෝ බලන්න මේ සීලයක් සමාදන් වුණා. ඔයගොල්ලන්ට කාටවත් කියන්න බෑ ආරක්ෂා කරගත්ත කියලා. මොකද සීලයක් ආරක්ෂා කරගත්තොත් ප්‍රතිඵලයක් තියෙනවා. ප්‍රතිඵලේ නැහැ. එහෙනම් 28 අංක කල්ප ලක්ෂයක් ඔන්නහසේ පාරමිතා මහා සීලයක් සම්පූර්ණ කළා. මේ පාරමිතා සීලය මම ඕගොල්ලන් ඇහුවොත් දන්නවද කියලා ඕගොල්ලෝ කිසි කෙනෙක් උත්තර දෙන්නේ නැහැ. මොකද ඕගොල්ලෝ පාරමිතා සීලය දන්නවා. දැනගත්තට පාරමිතා සීලය කියලා දන්නේ නැහැ. ඒක හඳුන්වා දුන්නේ නැහැ. ඒක ලොකු වරදක්. එහෙනම් 28 අංක කල්පලක්ෂයක් පාරමිතා මහා සීලයක් උන්වහන්සේ සම්පූර්ණ කළා. එහෙනම් අපි නමෝ තස්ස කියලා දැන් කාරණා දෙකක් දැනගත්තා. ඊළඟට අපි තව කාරණාවක් ගමු. මොකද පහක් ඇති කියලා. 28 අංක කල්පලක්ෂයක් උන්වහන්සේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගනිමින් මේ සමස්ත ලෝක සත්‍ය සතරෙන් එතර ගැනීමත් උන්වහන්සේ බුදු වීමේ බලාපොරොත්තු ඇතුවත් අති විශාල මහත් වූ අනුකම්පා ගුණයකින් වැඩ වාසය කළා. එහෙනම් ඔයගොල්ලෝ කාරණා තුනක් දැනගත්තා. මේවා දැනගන්නේ ඇයි? ඇයි අපි බුදුහාඳුරෝ නමෝ තස්ස කියලා පිළිගන්නේ කියන එක දැනගන්න. අපි තව එකක් අමු හතර. 28 අංක කල්පලක්ෂයක් උන්වහන්සේ මෛත්‍රී ගුණයෙන් වැඩ වාසය කළා. තමන් බුදු වෙන්න අපිව සසරෙන් ඇතර කරන්න. දැන් ගුණ හතරක් දැනගත්තා. මේ ගුණ හතර දැනගන්න යම් පුද්ගලයෙකුට අවශ්‍යයි මේක ආරක්ෂා කරන් ඉදිරියට මහා වීරියක්. එහෙනම් උන්වහන්සේ නියත විවරණගත දවසින බුද්ධත්වය කරා පැමිණ තාක්කල් මහා වීරියක් පවත්තාගෙන වීරවන්ත මහා ගුණයෙන් වැඩ වාසය කළා. එහෙනම් ඔයගොල්ලෝ දැනගත්තා. දැන් බලන්න බුදුහාමුදුරුවෝ නමෝ තස්ස කියලා අපි පිළිගන්නේ ඇයි කියලා ඇහුවොත් ඔයගොල්ලෝ දන්නවා පළවෙනි එක රහසිංහත් පවනක සිටි මහා ගුණය සම්පූර්ණ කළා. පාරමිතා මහා සීලයක් සම්පූර්ණ කළා. අනුකම්පා ගුණයෙන් වැඩ වාසය කළා. මෛත්‍රී ගුණයෙන් වැඩ වාසය කළා. මහා වීරවන්ත ගුණයකින් වැඩ වාසය කළා. අන්න අපි තථාගත මාමණි බ්‍රජාන් වහන්සේව මේ ගුණ පහ සත්‍ය වශයෙන් දැනගෙන පිළිගත්තා කොහොමද? නමෝ හදවතින් අපි කට්ටිය අධ්‍යක නලලට දියාගත්තත් පපෝරි දියාගත්තත් කොහොම පිළිගත්තත් පිළිගත්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දා. මේක අපි විතරයි කියන්නේ. මහා සංඝරුවණ කියන්නේ උන්වහන්සේලා අපිට කියන්නේ පන්සිල් දෙන්න, নমস্কারය කියන්න. උන්වහන්සේලා මේවා දැනගෙන අපට කලින් මේ සියල්ල දැනගෙන ධර්මය දැනගෙන ධර්මය ප්‍රචාර කරන පින්වන්ත අය. එනිසා උන්වහන්සේලා නමෝ තස්ස කියලා ඉවරයි. යමක් අවබෝධ කරගන්න හැමාර අපිට තමයි කියන්නේ. එහෙනම් ඔයාලා දැනගත්තා ඇයි නමෝ තස්ස කියන්නේ තුන් අතාවක් කියන්නේ දැනගත්තා. දැන් දන්නවා බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්න ක්‍රමේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ಗುಣ පහක් සම්පූර්ණ වෙන බුද්ධත්වයට කලින් පැමිණෙන. ಗುಣ පහ දැනගත්තා. ඔන්න අපි උන්වහන්සේ පිළිගත්තා. පිරගෙන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම සූදානම් ඔබ වහන්සේගේ සරණ යන්න. දැන් අපි බුද්ධං සරණං ගච්ඡාමි කියනවනේ. දැන් මේවා අපි පිළිවෙලට දැනගත්තේ නැත්නම් අවබෝධ කරගත්තේ නැත්නම් කිසිම පුද්ගලයෙකුට අදුම තරමේ වෙනස් වෙන බුද්ධ ශාวก පදවියක්වත් ලබන්න බෑ. රහත් වෙන්න පුළුවන් රහත් වෙන නෙමෙයි කිසිම ඵලයක් පත් වෙන්න බෑ. එහෙනම් අපි දැනගන්න ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ඔබ වහන්සේ හඳුනාගත්තා. කවුද කියන එක තේරුණා. මම සූදානම් ඔබ වහන්සේගේ සරණ යන්න. මොකද සරණ බුද්ධං සරණං ගච්ඡාමි. දැන් ඔයගොල්ලෝ ඇහුවොත් ඇයි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වේ කියලා? නිකමට ඇහුවොත් අපිට දැන් තියෙන උත්තරේ මොකද්ද? මේ වගේම නිකන්ද වෙන්නේ. නමුත් ඔයගොල්ලෝ මතක තියාගන්න ඔයගොල්ලෝ උදේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා ඉවරයි. මේක තමයි අපි වයසට යනකම්ම කළේ. සීල් ගත්තා, හැන්ද වෙනකම් හිටියා, මොනවා හරි දාන දෙයක් දෙන දෙයක් ගත්තා, හැන්දෑවට පින් අනුමෝදන් කරා ගෙදර ගියා. ගෙන ආපු අවශ්‍ය ප්‍රමාණය ගැවිලා ගියා. අපි මරණයටපත් වුණා. යකෙක් වුණා, ප්‍රේතයෙක් වුණා, තිරිසනෙක් වුණා, දෙවි කෙනෙක් වුණා, ඕ බ්‍රහ්මයෙක් වුණා, මොනවා හරි තව ආත්මයකට ගියා. සංසාර ගමන දිග්ගැස්සුණා. වෙන මොකවත් වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන සංසාර ගමන දිග්ගැස්සන නෙවෙයි. කොට කරන්න. මම මේ කොට කරන මාර්ගය තමයි කියන්නේ. එහෙනම් බුද්ධං සරණං ගච්ඡාමි කියුවාම මොකද්ද තියෙන්නේ? ඔන්නහසේ පෙන්නවා බුදුන්ගේ සරණ යනවා කියන්නේ අපි ඒකාන්තයෙන් සීලය ආරක්ෂා කරන්න කැප වෙනවා. ඒක පංච සීලයක්ද, අට සීලයක්ද, දස සීලයක්ද, පාරමිතා සීලයක්ද කියන එක අපි තේරුම් ගන්න. අපි හිතා ගන්නවා මට පුළුවන්
සිල්පද පහකින් මේ ජීවිතය ආරම්භ කරන්න. සිල්පද පහ තියෙන්නේ ගිහි ජීවිතය සාර්ථක කරගන්න. එහෙනම් අපි දැන් දන්නවා ඇයි බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. සීලයක් අපි ඒකාන්තයෙන් සමාදන් වෙන මේ තියෙන්නේ ආරක්ෂා කරගන්න. ඕකනේ මේක අහගෙන ඉන්නකොට තේරෙනවා ආරක්ෂා කරන ක්‍රමී. එහෙනම් අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා උන්වහන්සේව පිළිගත්තා. හැබැයි අපි දන්නේ නැහැ මේ බුද්ධං සරණං ගච්ඡාමි කිව්වේ ඇයි කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං මෙතනින් නතර වීමක් වෙන්නේ නැහැ. ඉදිරියට ගමන් කරනවා. මම සූදානම් ධර්ම රත්නයාගේ සරණ යන්න. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ධම්මං සරණං ගච්ඡාමි. හැබැයි ඔයගොල්ලෝ ධම්මං සරණං ගච්ඡාමි කියලා ඉවරයි. එවන් දෙයක් අවබෝධ කරගත්තේ නේ. මම මේ අවබෝධ කරන්නේ හදන්නේ ධම්මං සරණං ගච්ඡාමි කියන මොකද්ද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ අහලා මං මගේ ජීවිතේ හදාගන්න. ඉදිරියට මං ගමන් කරනවා. මම ධර්ම රත්නයා ධර්මය සම්පූර්ණ මා විසින් ගවේෂණය පරීක්ෂණය කරමින් ඒ සාසගත ප්‍රතිඵල නෙලා ගන්නවා. ධම්මං සරණං ගච්ඡාමි. ඔන්න එහෙනම් අහන බණ මොකද අපි කරන්න ඕන? පිළිපදින්න ඕන. අහන බණ පිළිපදින්නේ කොහමද? අහන බණ පිළිපදිනවා කියලා කියන්නේ මේ බණ ඇහෙනවා, බණ එකින් එක තේරුම් ගන්නවා, තමාගේ තියෙන වැරදි අඩුපාඩු හදා ගන්නවා. ඒ බණ තමන්ගේ ජීවිතයට මහ විශාල ශක්තියක් වෙනවා. බණ පිළිපදිනවා. ධම්මං සරණං ගච්ඡාමි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එතරම් නතර වීමක් එහාට යන්න ඕන. මම දැන් සූදානම් බුදුහාමුදුරන්ගේ සරණ ගිහිල්ලා, ධර්ම රත්නයාගේ සරණ ගිහිල්ලා පේන්නව ඉන්නව කවුද? මහා සංඝරුවන. ආර්ය මහා සංඝරුවන ඉන්නවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මම සූදානම් දැනගෙන මහා සංඝරුවනේ සරණ යන්නේ. ඒ කිව්වේ සංඝං සරණං ගච්ඡාමි. එහෙනම් ඔයගොල්ලෝ දැන් අන්තිමට කිව්වේ මොකද්ද? සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි කියන්නේ මොකද්ද? බුදුහාමුදුරන්ගේ සරණ ගිහිල්ලා, ධර්මයාගේ සරණ ගිහිල්ලා ප්‍රතිඵල නෙලාගත්ත කණ්ඩායමක් තමයි මහා සංඝරුවන. එනිසා සංඝං සරණං ගච්ඡාමි කියලා පිළිගත්තා. අන්න බලන්න අපි නමෝ තස්ස කියලා බුදුහාමුදුරුව පිළිගත්තා. උන්වහන්සේගේ සරණ ගියා, ධර්මයාගේ සරණ ගියා, ආර්ය මහා සංඝරුවනේ සරණ ගියා. දැන් සංඝං සරණං ගච්ඡාමි කියලා පිළිගත්. දැන් අපි දන්නවා නමෝ තස්ස කියන්නේ ඇයි, බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ ඇයි, ධම්මං සරණං ගච්ඡාමි කියන්නේ ඇයි, සංඝං සරණං ගච්ඡාමි කියන්නේ ඇයි. දැන් ඔයාලා දන්නවා. පිළිවෙලින්පත් වුණා. දැන් ඊළඟට දැන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් මම මේ සූදානම් වෙන්නේ සිල්පද සමාදන් වෙන්න. දැන් අපි සිල්පද සමාදන් වුණාට ඒ සිල්පද වල සිංහලෙන් අපි තේරුම දන්නේ නැත්නම් මොකද වෙන්නේ? අන්න එතන අපට වැරදුනේ. දැන් මේ අපි දැන් ඕගොල්ලෝ යම්කිසි කෙනෙක් ඇවිල්ලා කියනවා. කියවන්නේ පාලි භාෂාවෙන්නේ. ඒ නිසා අපි ඔය හිටිය වැඳගෙන හිටිය කියන එක කිව්ව ගෙදර ගියා. බුරියාණන්සේ කිව්වා එහෙම හරියන්නේ නැහැ. නිවන් දකින්න බෑ මේ විදියට. ඵලයකටපත් වෙන්න බෑ මේ විදියට. මේ පත් වෙන මාර්ගෙ මම ඔයත්තට පෙන්නන්නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම සූදානම් අපි අටාංගික සීලය දහ සීලය පැත්තකින් තියමුකෝ. අපිට ඒක කරන්න බෑ කෙනෙකුට. කරන්න යන්න කලින් අපි ගන්න තිනෝ මේ ගිහි ජීවිතය තුළ ගිහි ජීවිතයේ සාර්ථක ප්‍රතිඵලයක් නෑ ගන්න ක්‍රමයක්. අපි මේ ඇත්තම බොරුවට මේ සුදු යංගු දැක්කටනේ බොරුවට. අද කිසිම දෙයක් කරගත්ත කියලා ඔයාලට සතුටපත් වෙන්න බෑ. හැබැයි මේ දේශනාවෙන් පස්සේ ඔයගොල්ලෝ හිතන්න පුළුවන් අද පුදුම බණක් අපි හරහා අපේ ජීවිතේ හදාගත්ත කියලා. නේ? හිතා ගන්න පුළුවන්. අන්න අපි එනම් 8යි 5යි පැත්තකින් තියමු. අපි මේ 8කුයි 5කුයි ගන්න පොය දවසේ මේ පන්සලට ඇවිල්ලා තින්නේ 5ක් රකින්න නැතුව ප්‍රතිඵල ගන්න නැතුව. ඒක කිසිම ප්‍රතිඵලයක් අපි අරගෙන නැහැ. ගන්න කිසිම කෙනෙක් සූදානමකුත් නැහැ. ඇයි? ගන්න ක්‍රමේ පෙන්වලා දුන්නේ නැහැ ඔයගොල්ලන්ට. ගන්න ක්‍රමේ පෙන්වලා දුන්නේ නැහැ. මං ඔයත් යන්නේ බොහොම ගෞරවයෙන් මේ පෙන්වලා දෙන්නේ. එහෙනම් අපි දන්නවා මොනවද පළවෙනි සිල්පදේ. සිල්පදේට යන්න කලින් හොඳට මතක තියාගන්න යම් පුද්ගලෙක් බුදුන් සරණ ගියොත්, ධර්ම රත්නයාගේ සරණ ගියොත්, මහා සංඝරුවනේ සරණ ගියොත් මොකද වෙන්නේ? පුදුම බාධක ටිකක් එන්නේ. ඒ බාධක ටික එනවම තමයි ඒ බාධක ටික ලේසියකට අපට නවත්තන්න බෑ. ඒ බාධක එනවා අපිව නැති කරන්නම බාධකයක්. ඒ බාධකයක් එනකොට ඒ බාධකයට අපිට ශක්තිමත් වෙන්න ක්‍රමයක් බුදුරජාණන්සේ පෙන්නුවා. මෙන්න මේ ක්‍රමය. කොහොමද? බුදුන් දහම් සම්සරණ ගියාම එන බාධකේ නවත්ත ගන්න වැල්පටවල් හයක් අරගත්තා.
අපි උදාහරණයක් අපි කියමු අඩි 40ක් උස පොල් ගහක් තියෙන. අපිට පොල් ටික කඩා ගන්න ඕන අඩි 20 ලී කෑල් දෙකක් තියෙන. එහෙනම් අපි එකට එකතු කළා වැල් පැටවල් 6ක් අරන් හොඳට ඔතා ගන්න. ඔතාගත් දැන් ගහේ තියෙන දේ කඩා ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි ဒုတိယම්පි බුද්ධං. ဒုတိယම්පි ධම්මං. ဒုတိယම්පි සංඝං. ඔය වැල් පැටවල් තුනක්. වෙලනවා. ඇයි? ඇයි මාර්ගවාදකේ අපට එනවනේ? එන්න නොවෙන්ද වෙලා ගන්නවා. තව තුනක් තියෙනවා. ဒုတိယම්පි කුණාන්තික, තတိယම්පි බුද්ධං, තတိယම්පි ධම්මං, තတိယම්පි වැල් පැටවල් 6. වෙලා ගත්තා. මොකටද වෙලා ගත්තේ? බුදුන් තහම් සඟුන් සරණ යෑම. ඒක මගදි කඩනවා. කඩන්න බැරි වෙන්න වෙලා ගත්තා. මම මේකට බය වෙන්නේ නැහැ. ඉදිරියටම ගමන් කරනවා. දැන් ඔකට පැහැදිලිව මම ලස්සන ධර්මය ගොනු කරලා ගෙනෑවා. ඊට පස්සේ දැන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම පළවෙනි ශිල්පදිය දැනගත්තා. මට රකින්න පුළුවන්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අනුකම්පාවට මට අවසර ලබා දෙන සේක්වා. මොකටද මේ? ශිල්පදය කියන්න කලින් Taman දන්නවා. කරන්න ඕන මොකද්ද කියන. මොකද පළවෙනි ශික්ෂාපදේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දැනගෙන කියන්නේ පාණාතිපාතා වීරමණී සීක්ඛාවදන් සමා. දැන්කොල්ල කොච්චර කියලාද? අවුරුදු කීයක් කියලාද? මමත් අවුරුදු 40ක් හද 25ක්. ඔයගොල්ලෝ ඊට වැඩි කියලා ඇතිනේ. ප්‍රතිඵලයක් තියෙනවද? කිසිම ප්‍රතිඵලයක් නැහැ. ඇයි? දන්නේ නැහැ. පාණාතිපාතා වීරමණී සීක්ඛාවදන් සමාදියා මේක ලියකුවා දන්නේ නැහැ. සමහරක් වෙලාවට අපි පාණාතිපාතා වේරමණී සීක්ඛාපදං සමාදියාමේ කියලා යන ගමන් මිනිස්සුන්ට කබල යන්න පුළුවන්. සවුවත් මොකද වෙන්නේ? මුකුත් වෙන්නේ නැහැ. සිල්පදේ ප්‍රතිපද එන්නේ නැහැ. ආනිසංසයක් තියන්නේ ඒක එන්නේ නැහැ. සමහරක් වෙලාවට අපි මෙහි පාණාතිපාතා වේරමණී සීක්ඛාපදං සමාදියාමේ කියන ගණ කියනකොට කියලා යන ගමන් අපට ලාදෙන කුකුල් මස් සලංගිලා ගෙදර ගිහිල්ලා හදන්න. හැබැයි අපි ඒ වගේ මෙහෙ බුදුහාඳුරු පිළිගත්ත පුදුම ගෞරවයකින් භක්තියකින්. දන්නේ නැහැ මේ මොකද්ද අපි කිව්වේ කියලා. මොකද්ද පාණාතිපාතා වේරමණී සීක්ඛාපදං සමාදියාම කියන්නේ? අපි මොකද්ද කරන්න ඕන? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සමස්ත ලෝකස මේ මිහිඳු මහ රහතුන් වහන්සේ අද ලංකාවට වැඩම කළා. මේ පළවෙනි ශික්ෂාපදේ තමයි රජුලන්ට කිව්වේ. රජතුමනි ඔබ ඔබගේ ජීවිතයට ආදරේ නම් අනිත්‍ය ජීවිතයට ආදරේ කියලා කිව්වා. ඒ අයගේ ජීවිතත් ඒ අය ආරක්ෂා කරන ආරක්ෂා ගන්න කැපවෙච්ච කට්ටිය. ඔබ ඔබතුමාටත් ඒක වගකීමක් තියෙනවා කියලා කිව්වා. ඒ නිසා පළවෙනි ශික්ෂාපදයේ රටේ රජුලන් මොකද සමාදන් කරේවි? සමාදන් කරේ නෙමෙයි රකින්න හුරු කෙරෙව්වා. පාණාතිපාතා වේරමණී ශික්ෂාපදං සමාදියා. අපේ රජතුමා මොකෙක් පස්සේ ගියේ? මුවෙක් පස්සේ. එනම් පාණාතිපාතා කියන්නේ මොකද්ද? සියලුම සත්ත්ව ජීවිත අපි ආරක්ෂා කරගන්න ඕන. සත්ත්ව ජීවිත විනාශ කරන්න බෑ. අපි පාණාතිපාතා වේරමණී සීක්ඛාපදං සමාදියා කියලා ගාථාව කියන අපේ හදවතේ තියන්නන මම මේ ගාථාව කොහොමද ආරක්ෂා කරන්නේ? ඕක කිව්වේ පාලියෙන්. සිංහලෙන් මොකන්ද? සිංහලෙන් අපේ තේරුම තමයි කිසිම සත්ත්වයකට මම දුකක් වේදනාවක් පීඩාවක් නොදී මේ ගාථාව ආරක්ෂා කරගෙන ඉදිරියට ගමන් කරනවා. එහෙනම් සත්‍ය වල දුකක් දෙන්න නැත්නම් වේදනාවක් දෙන්න නැත්නම් පීඩාවක් දෙන්න නැත්නම් මස් කන්න පුළුවන්ද? කන්න බෑ. කෑවොත් මුකුත් වෙන්නේ නැහැ. අපි මේ වගේම මැරලයයි. මෙල මොකක්වත් තින්නේ. වයසට ගියා මැරලා ගියා. නිවන් දකින්න තියා නිවන් දකින්න පාරකටවත් යන්ට හම්බ වෙන්නේ. එහෙනම් ඔයගොල්ලෝ දැන් සීලේ පළවෙනි ශික්ෂාපදයේ දැනගත්තා අපි මොනවද කරන්න ඕන. ඒ නිසා ඔයගොල්ලෝ හිතන්නේ අපි හැමෝටම නිවන් දකින්න පුළුවන් කියලා. හැමෝටම නිවන් දකින්න බෑ. නිවන් දකින්න පුළුවන් කාටද? මේ ධර්මය තේරුම් ගත්ත පුද්ගලයාට. දැන් ඔයගොල්ලෝ පළවෙනි ශික්ෂා දැනගත්තා. මොකද්ද කිව්වේ? මම සත්‍යයට අද ඉඳලා දුකක් දෙන්නේ නෑ, වේදනාවක් දෙන්නේ නෑ, පීඩාවක් දෙන්නේ නෑ. සත්‍ය ජීවිතේ මා විසින් සුරක්ෂිත කරන් ආරක්ෂා කරන් ඉදිරියටම ගමන් කරනවා. ඔන්න පළවෙනි ශික්ෂා පදේ දැනගත්තා. දැන් බාන මේ බුදු කෙනෙක්ගේ සරණ යන එක ලේසියිද? ලේසි නෑ. අපි මෙච්චර කාල මොකක්ද නම් කරේ කියන්නේ? මෙච්චර කාල තනි කරම අපිට අපි කපටිකමක් කරේ, බොරුවක් කරේ. අපිට දේශකේ කරේ ඔය ටිකමයි. මේක සල්ලි හම්බ කරන මොහාවක් කරගත්තා. මේ සත්‍යාව එතර කරන මාර්ගයට ගියේ නෑ. ඒක තමයි ඇත්ත කතාව. ඒකයි මං කිව්වේ බණ කියද්දි ඔක්කොම රිදෙන්න පටන් ගන්නවා. ඇයි දන්නවද? දැන්
සත්‍ය ධර්මය එළිවෙනකොට අර හොරුන්ට ඉන්න හම්බ වෙන්නේ. සත්‍ය ධර්මය හෙළි කරනකොට ඉන්න හම්බ වෙන්නේ. දැන් මට වුණත් මගේ ධර්ම දේශනා ලෝකේ ලංකාවේ ලෝකේ හැමතැනම තියෙනවා. හැබැයි දේශනා කරන්න දෙන්නේ නැහැ. අද මේ කියපු බණ මේ කොච්චර පටිගත කරත් ඊළඟ පටිගත යනකොට රජයෙන් කතා කරලා කියනවා ඔය ධර්මය දාන්න එපා දැම්මොතින් ප්‍රශ්නයක්. ඇයි? ලෝකෙට බුදුවරයෙක් පහළ වෙලත් යන්නේ ඕකමයි. හොඳට මතක තියාගන්න. අනුබුදු නායිපාන් වහන්සේ අත ගාථාවේ පළවෙනි එක රජතුමා වැළැක්කුවා. නමුත් අපේ මේ ධර්මය රජවාසලට ගෙනියන්න කෙනෙක් නැහැ. ඒක තමයි අපි දැනගත්ත ලොකුම කර්මය අපේ.